හිතවත් මිට්ටු. අපි දේශපාලන රැකවරණය ලබා සිටින රටේ එක් පුද්ගලයෙක් මට හම්බුණා. ඔහු ජර්මන් ජාතිකයෙක්. ඔහු සමග ශ්‍රී ලංකාවේ අපේ අත්දැකීම් පැහැදිලි කරන වෙලාවේ ඔහු මට අපූර්ව කතාවක් කිව්වා. ඔහු ජර්මනියේ ආරක්ෂක අංශයට සම්බන්ධ පුද්ගලයෙක්. ඔහු කියනවා සාමාන්‍යයෙන් හමුදාවේ වල පොලිසිය වල ඉන්නේ විශාල ඇඟක් තියෙන චූටි මොළයක් තියෙන පුද්ගලයෝ. ඒකෙන් හින්දා උන්ගෙන් ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද ලොකු මොළයක් තිබිලා පුංචි ඇඟක් තිබුණොත් වෙන්නේ ඒ මිනිහා කල්පනා කරනවා ඇඟට සාපේක්ෂව පුංචි මොළයක් තියෙනකොට ඌ කියන ඕනම දෙයක් කරන්න සූදානම් කියන කාරණේ. ඔබට මතක නම් හුණු අටේ වගේ කතාමුදරවලත් මේ හමුදා සෙබළුන්ගේ හැසිරීම ගැන හොඳින් ප්‍රකාශ වෙනවා. ඒ වගේම දවල භීෂණ වගේ නාට්‍යවල. මිත්‍රවරුනි, ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පහුගිය අවුරුදු 30 පැවති යුද්ධය හමුදාව අවසන් කිරීමෙන් පස්සේ අපේ රටේ දරුණු ඒකාධිපති පාලනයක් ගෙනිච්චා. මේ වැඩේට ගෝඨාභයට ප්‍රසිද්ධියේම ගොට්ට අල්ලපු පිරිසකුත් හිටියා. එන් එක්කෙනෙක් තමයි ශ්‍රවින්ද. ඔබ දන්නවා ඔහුට එරෙහිව මේ වෙනකොට ජාත්‍යන්තර වශයෙන් චෝදනා එල්ල වෙලා තිබෙනවා මානව හිමිකම් කඩකිරීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ඔහුට සමහර රටවල් වලට ඇතුල් වීමට අවශ්‍ය කරන්නා වූ අවසර පත්‍ර එහෙම නැත්නම් වීසා බලපත්‍රයවත් ලබා දෙන්නේ නැහැ. හැබැයි අපේ රටේ මේ යහපාලනය අභිහි කරන්නට පැමිණි ග්‍රාමසේවක සිරා මොහු හමුදාපති බවට පත් කරා. මිට්ටෝරණි ඔහු ඒ දේ කරේ අනිත් ප්‍රගතිශීලී මිනිස්සුන්ගෙන් පලිගන්. සමින්ද සිල්වා කියලා කියන්නේ මේ රටේ මානව හිමිකම් වලට ගරු කරන පුද්ගලයෙකුට වඩා මහේයුන්ගේ ඇටමිලිකන්න කැමති උන් කියන ඕනෑම කුපාඩි වැඩක් කරන පුද්ගලෙ. මිට්ටෝරණි, සමින්ද සිල්වා අද ඉන්නේ තමන්ගේ කසාද ගෑණියෙක්. හැබැයි මේ තනතුර ලැබෙන්නට පෙර මොහු කාලයම ගත කරේ හොර ගෑණියෙක් එක්ක. විශේෂයෙන්ම ඔබට අපි කියලා තියෙනවා මීට පෙර ජීවන් කුමාරතුංගගේ අඹුව විශාල පොලී මාපියාවක් ගෙනියනවා කියලා කොළඹ. අන්නේ කණ්ඩායම සමග හිටපු හැට පෙනලා කොටබිම ඇනිච්ච නාකි අම්මන්ටි කෙනෙක් එක්ක තමයි ඔහු ඒ දවස්වල හිටි. ඒ කෙසේ වෙතත් තමන්ගේ තනතුර ලැබීමත් සමග ඔහු දැන් තමන්ගේ අඹුවත් එක්ක ඉන්නවා. මිත්‍රවරුනි, හැබැයි ශවීන්ද්‍රට මේ තනතුර දිගටම මේ විදිහට ලැබෙන්නට එක හේතුවක් තියෙනවා. ඒ තමයි අපේ ගෝඨාභය. ගෝඨාභය රාජපක්ෂ කියලා කියන්නේත් ඔහොම හිටියට නොම්බර එකේ කුකුලේ. ඔබට මතක නම් සබීතා. එදා සබීතා තමන්ගේ සෙක්‍රටරි වගේ ළඟ තියාගෙන වාහන දීලා, තෙල් දීලා, ආරක්ෂකයෝ දීලා අපේ මුදලින් ගෝඨා නඩත්තු කරා. එහෙම නඩත්තු කරලා ගෝඨා සබීතගෙන් බොහෝ දේ ලැබුවා. ඒ වගේම තමයි මේ නිශ්චිත මොහොත වෙන විට සමින්දගේ අඹුවගිනුත් ගෝඨා බොහෝ දේ ලබනවා. ලිංගිකත්වයේ ඉඳලා බොහෝ දේවල්. එතකොට මේ සඳහා සමින්දට දෙන තෑග්ග තමයි තමන් ගැලපුණත් නොගැලපුණත් විවිධ තනතුරු වලට පත් කරනවා. අද මේ රටේ දොස්තරලා ගත යුතු තීන්දු හමුදාවේ ඉන්න සමහර හාල්පාරෝ ගන්නවා කියන එක කනගාටුවෙන් කියන්නට සිද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ නිශ්චිත මොහොත වෙන විට රටේ භීෂණයක් ඇති කිරීමට අවශ්‍ය කරන්නා වූ පසුබිම මේ කාලකන්ණි නිර්මාණය කරමින් තිබෙනවා. ඉතින් මිත්‍රවරුනි, දවසින් දවස අපේ රට යන්නේ මහා විනාශයකට. මේකට වගකිය යුත්තේ අපි. මොකද යකාගේ හැඩියට තමයි භවන හැදෙන්නේ. එම නිසා විධායක වස්ථාදායක අධිකරණ බලයේ හිමි ජනතාව හැටියට අපි සියලුම දෙනා මේ කාලකන්ණි ක්‍රමය අවසන් කිරීම සඳහා එකවන්ව පෙරමුණ ගනිමු. මිත්‍රනි, අරගලෙන් තොර ජයග්‍රහණයක් නොමැති ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්. ඔබ සැමට ජය.